නිශාන්ත මල්ලංගට එන බව මම දැනගෙන හිටියා. ඔය ප්‍රේම දෙලකලා අනුන්ගේ දුක සැප බලන මිනිසු දයිසේ. මහත්තය ළඟට ආපෝ ආවේ බස් කොන්දොස්තර හැටියට මෙතනින් ගියේ නිශාන්ත නෙමෙයි. මන්දන්න. ඒ දැන් චන්දියේ යමක් කමක් කරන්න පුළුවන් බලපුලුවන් කාර්යයක් ඈ. මංගාය මට මොකක් හරි කොන්ත්‍රාත් වැඩක් හොයාගන්න පුළුවන්. ඒක මහ වැඩක් නෙමෙයි අයිසෙ. මගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. අපි කොල්ලක් දාලා බලමු. වෙලාවට යාළුවාගේ ට්‍රාන්ස්පෝර්ට් එක කරන්නේ හලාවත ඉඳලා කොළඹට. නිශාන්තට තියෙන්නේ ආරක්ෂකෙක් හැටියට වාහනේ ගමන් කරන එක විතරයි. උන්නම් වාහනේ ලවන්නත් මට පුළුවන්. නෑ 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 නෑ. ඒවට පුහුණු කරපු ඩ්‍රයිවර්ස්ලා ඉන්නවා. දැන් මට ගෙවන්නේ කොහොමද? එක ට්‍රිප් එකකට 10-12000ක් විතර. ගෙනියන බඩුවල ආරක්ෂාවට නිසාන්තට ආයුධයක් ලැබෙයි. ඒක ප්‍රවේශම් කරගන්න. මේ බිස්නස් එකට මහත්යත් සම්බන්ධද? නෑ. අනේ වගේ ප්‍රශ්න විතරක් කාගෙන්වත් අහන්න එපා. සම්සේ හිට උදේ ගිහිල්ලා පැට්‍රික් මහත්යව හම්බ වෙනවා. හොඳ බලන්න. මයන්න. Ah, ada yang
වසන්ති ගැන මා තුල සෙනෙහසක් වැඩි ගියේ ඇගේ ක්‍රීඩා කෞශල්‍ය හැඩරුව මෙන්ම අපේ පවුලේ නෑට සිදු අසාධාරණ ඉඩ සලකාගෙන දැන් නැගේ අසරණකම හැර වෙනත් කිසිවක් ඉතිරි වී නැත සදා කාලයට මන්ද වූහොත් මාගේ සම්බන්ධය තවදුරටත් පවත්වා ගැනීමට මාගේ සිත අවනත කරගත හැකිද ඊයේ මේ ලියම නැවිත් තිබුණේ ගෙදර කවුරුත් හිටපු නැති නිසා මං ගත්තා හොඳයි අංක ඇයි එහෙනම් පෙන්වන්න බැරි?
ඊට බැඳෙන්න ඊට විවකට එන්න කියලා කොහොමද වාට ඊට විවකට එන්න කියලා කිව්වේ මම ඉල්ලුම් පත්‍රයක් දැම්මා හේ මට නොකිය එහෙම දෙයක් කළේ පොඩ්ඩි මම රස්සාව කරන ඇරෙන්න අපේ ගෙදරට වෙන විමුක්තියක් නැහැ අම්මේ ඔයා පොලිසියට බැඳෙන්න කැමති නම් මං ඒකට අකමැති වෙන්නේ නැහැ ඔයා ඇඩ්වාන්ස් ලෙවල් එක්සෑම් එක කරන්නේ නැද්ද පොඩ්ඩි දැන් අපිට ඊන ලෝකවල ජීවත් වෙන්න බැහැ අම්මේ පොළොවේ පය ගහලා ජීවිතේට නිවිදිට මුහුණ දෙන්න ඕනේ මම ඉන්ටර්විව් එකට යන්නම් අම්මේ හම්බුනොත් රස්සාවටත් යන්නම් මට ආශිර්වාද කරන්න හදාගන්න බෑ අම්මේ. එහෙම කියලා හරියන්නේ නෑ. මොනම කරන්නත් අපි තුන්දෙනා ජීවත් වෙන විදියක් හිතාගන්න ඕනේ. මෙච්චර කාලයක් ජීවත් වුනේ රවීන්ද්‍ර මහත්තයා දුන්න සල්ලි වලින්.
අම්මා දැන් කොහෙන්ද බලස්තියන්නේ? මම මොහක් කර රස්සාවක් හොයාගෙන යනවා.